කියන්නේ වැගන්නාර වල ඇත්තම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේකේ කොච්චර තෙල් ප්‍රමාණයක් ඉතිරි කරලා දුන්නත් යම් කිසි අවස්ථාවක ටයර් පංචයක් ගියොත් එහෙම නැත්නම් ටයරේ මොනා හරි වුණත් අපිට ඇත්තට මේක රීප්ලේස් කරගන්න මෙතන අපිට දීලා නැහැ ස්පෙයර් වීල් එකක්. ඉතින් ඒ කාරණේ මත අපි ගොඩක් අවස්ථාවල ගොඩක් අපහසුතාවට පත් වෙනවා. ඉතින් ඒකට විශේෂ විසඳුමක් වශයෙන් අපි මම කළා මේකට ස්පෙයර් වීල් එකක් බන් අමතක කරන්න එපා. මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඒකෙදි එන්නේ සාමාන්‍යයෙන් මෙතන ස්පෙයර් වීල් එකක් දාන්න ඉඩක් නැහැ ඇත්තටම. ඉතින් ඒ නිසා මම ඒකට පාවිච්චි කළා අපි දෙන රිජු ෆෝන් එක මම කැපුවා. කපලා ඒකට පොටස් මැදින් අයින් කළා. දෙපැත්ත දෙක විතරක් දැම්ම. සාමාන්‍යයෙන් ඔයාලා දන්නවාදී මේ වගේ ලික්විඩ් එකක් තමයි ඉන්නේ මේකට යූස් කරන්න. මේ ලික්විඩ් එක දැම්ම කියලා ඒක 100%ක්ම සාර්ථක නැහැ. ඇත්තට මේ එයා පම්ප් එකෙන් නම් විශේෂ අපිට උදව්වක් ලබා දෙනවා. නමුත් ලික්විඩ් එකට අපි විශේෂ සහයක් ලබා දෙන්නේ නැහැ. ඇත්තටම මට වුණත් මට ඒක හයිවේ එකේදී විශේෂ අකටැබ්බේර මුහුණ දුන්නා. ඒ අවස්ථාවේ පවා මට විශාල මුදලක් මේ සඳහා වැය වුණා. එම කාරණය මත මම තීරණය කරා මේ වගේ ස්පෙයර් වීල් එකක් පාවිච්චි කරලා මේ අවස්ථාවේ ඉෂ්ට කරගන්න. ඉතින් ඇත්තටම මම ඔයාලත් මේකෙන් කියන්නේ මේ වගේ ස්පෙයර් වීල් එකක් පාවිච්චි ගන්න මේකෙන් ඔයාලට වෙන්න තියෙන. ඒ කියන්නේ මොනවා හරි අදිස්සියක් වුණොත් ඒ අවස්ථාවේදී මේ කරගෙන ඒ අදාළ ස්ථානයේදී මේ ස්පෙයර් වීල් එක සරි කරගෙන Tamanට රිපෙයාර් කියන්නේ ටයර් ෂොප් එකක් ගාවට යන්න තරම් මේ ස්පෙයර් වීල් එක ශක්තිමත් තියෙනවා. සහ මම මේක සාමාන්‍ය ලංකාවේ වටිනාකමෙන් කිව්ව රුපියල් 4000ත් 8000ත් අතර වගේ ගන්න හැකියාවක් තියෙනවා. එතකම මේක ඕපන් කරපෙනා නම් ඔයාලට ඇත්තට මේක ගොඩක් අය හිතනවා ඩිකේ එක ඉඩ මදි වෙනවා කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. මම මේක අස්සේ පෙන්නන්නම්. මෙතන ලොකු ඉඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ස්පෙයර් වීල් දාන තරම් ප්‍රමාණ ඉඩක් තියෙනවා. නමුත් ගොඩක් අය දැකලා නැහැ. මම ස්පෙයර් දාන පෙන්නන්නම්. මේක මම ස්පෙයර් වීල් රුපියල් 4000ක් වමන වුණා. මම මේක බර කිරලා පෙන්නන්නම්. किलो दहाँ बार तीन गोडक बराड़ू कर सहलू बार वैडी करना पड़ते तेल का रेक्शन वैडी सा नमूद අපිට හදිසියක් වුණත් ඊට වඩා අපිට කොස්ට් එකක් කරනවා. එනිසා කිලෝ 10ක් ඇඩිෂනල් මේක තිබුණා කියලා ඒක ලොකුවට ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ මේක තෙල් කාර්යක්ෂමතාවයට. ඉතින් ඒ නිසා සාමාන්‍ය මම එක්සැම්පල් එකක් මගේ වාහනේ අවුට් ස්ටේෂන්. ඒ කියන්නේ කොළඹ නැතුව පිට යනවා නම් සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර් 25ක් වගේ කරනවා. ඉතින් ඒ නිසා විශාල අවුලක් නැහැ. මේකෙන් ගොඩක් අයට ලොකු සහනයක් ගන්න පුළුවන් හදිසි අවස්ථාවකදී. ඉතින් ඒක තමයි මම කියන්න තියෙන්නේ. Thank you.